ඔබට මොලේ කලදක් හරි තියෙනවා නම් මුන්ගේ ඇහැ ගැටුණු තැනකට ආයෙනව දරක්කු ගන්න. මටත් ඒක හිතුණා ඩාලින්. ඒ ඩාලින් එතන විතරනේ බාර් එකක් තියෙන්නේ. දැන් හරිනේ. ඔය ගත්ත සේරම ඔළුවේ දා කකුල් දෙකට හලාගනි. ඇත්තනේ ඩාලින් මාලේ කොයිද අංගලලා තියෙන්නේ? නාලා බත් කටක් කාලා වරෙන් කොම මාලේ අංගලලා තියෙන තැන කියන්නේ. බත් කාලා? අනේ අම්මා පොඹ වගේ මිනිහෙක් එක්කද මම රහස් කතා කරන්නේ? ඊට වඩා හොඳයි අර ප්‍රවෘත්ති කියනකොට ඒක මැද්දට පැනලා මම රහස් ගැන කතා කරනවා. කොමේ? මේ මට උඹත් එක්ක එක වචනයක්වත් කතා කරන්න ඕනේ නෑ. මාලේ කෝ කියලා කියා. මාලේ අක්කේ කියලා නම්බු දීලා කතා කරාම තෝ හිතන්න එපා නෝන්ජල් රිලාපටව් කියලා හොඳ අතපය දික් කරගෙන ඉන්න. ඈ මාත් මෙච්චර කල් ඉවසක නිහිටි එක ගමේ උන් ඉඳා. මොකටද මතක තියාගනින්? බවුස් එකක් ගෑපින්න හරි? පිටන වගේ සල්ලියා. ඇයි මොකලේ? ඒ මේ කිව්ව මචං ගිහිල්ලා දාන්න බැරි වුණා නේද අපිට මූතට? අපේ මනුස්සකම් වැඩි හින්දා ඒකයි මෙයාගේ සද්දෙ මේ. ආයි. නංගි. අංකල් මේ සරණ ඉන්නවද? සරණ ඉන්නවා. සරණි පොඩි වැඩකට එළියට යන්න යන. එයා අද බිසි. ආ එහෙමද? මේ මාත් හදිස්සිය ආව ඉක්මනට යන්න ඕනේ. කමක් නැ මම ඉක්මනට ගිහලා කතා කරලෙන්න. සරණගේ තාත්තා ඇවිල්ලා ගියා. තාත්තා නෙමෙයි මාමා. විල්සන්. නෑ නෑ විල්සන් නෙමෙයි තාත්තා. එයා කමලානේ වා. මලා තමාරෙක්සි. ඒතද ඇවිල්ලා ගියා. පොඩේද මම මට ඒක තේරුණා. දුව දන්නේ නැහැ මහත්තයා මං අද වලෙන් නැගිටලා එනවා කියලා. මහත්තයා මගේ මල ගෙදර ආවලුනේ. ඉදාමර මුන් සීන ඇති කරලානේ. මං කලින් දන්නවා නම් අම්මපල්ල මහත්තයට කියනවා. කර්ම කියන්නේ මහත්තයා මම්මලා කියලා දන්නේ මම ඊයේ පෙරේදනේ.